හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගිටාර් නා YouTube channel එකට. ඔන්නෙදින් මම අදත් අලුතින් ගිටාර් පාඩමක් අරගෙන ආවා. මීට කලින් වීඩියෝ එකේදී මම කතා කරා ගිටාරේ කෝඩ් දෙකක් සම්බන්ධව. ඒ තමයි E minor සහ G major කෝඩ් එක. ඉතින් මේ පාඩම ගොඩ දෙනෙක් අධ්‍යයනය කරලා තිබුණා. ගොඩ දෙනෙක් මට ප්‍රතිචාර දැක්වුවා. කාට හරි මගේ පළවෙනි වීඩියෝ එක නරඹන්න බැරුණා නම් මම වීඩියෝ එක පහලින් description එකේ දාලා තියෙනවා වීඩියෝ එකේ link එක. ඒකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට මගේ පළවෙනි වීඩියෝ එක පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා තවත් ගිටාරකින් වාදනය කරන්න පුළුවන් කෝඩ් දෙකක් සම්බන්ධව. ඒ තමයි D major එක සහ A minor එක. පාඩමට යන කලින් ඔබ මේ වෙනකොට මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඉදිරි වීඩියෝ පිළිබඳ දැනගැනීම සඳහා notification bell එකත් click කරන්න. හොඳයි අපි පාඩමට යමු. ඔයාලට පේනවා ගිටාරකේ ෆ්‍රෙට් බෝඩ් එක. මේ ෆ්‍රෙට් බෝඩ් එකේ පළවෙනි ෆ්‍රෙට් එක, දෙවෙනි ෆ්‍රෙට් එක සහ තුන්වෙනි ෆ්‍රෙට් එක. මෙන්න මේ ෆ්‍රෙට් තුනේ තමයි අපි ඉගෙන ගත්ත G major කෝඩ් එක, E minor කෝඩ් එක. ඒ වගේම අද ඉගෙන ගන්න A minor කෝඩ් එක සහ D major කෝඩ් එක පිහිටලා තියෙනවා. හොඳයි අපි බලමු A minor කෝඩ් එක තියෙන තැන. A minor කෝඩ් එක තියෙන ගිටාරකේ උඩින්දලා ගයින 1 2 3 තුන්වෙනි කම්බිය. පළවෙනි කම්බිය, දෙවෙනි කම්බිය, තුන්වෙනි කම්බිය. මේ තුන්වෙනි කම්බියේ මේ දෙවන ෆ්‍රෙට් එකට තියන්න ඕගලන්ගේ දෙවනි ඇඟිල්ල තියලා තද කරන්න. ඊළඟට ඔයගලන්ගේ වම් මතේ තුන්වෙනි ඇඟිල්ල තියන්න. ඊට ඉස්සරහා කම්බියේ නැත්තම් උඩේ ඉඳලා ගයින හතරවෙනි කම්බිය 1 2 3 4. හතරවෙනි කම්බියේ දෙවන ෆ්‍රෙට් එකට තියන්න. ඔයගලන්ගේ මේ තුන්වෙනි ඇඟිල්ල තියලා තද කරන්න මේ දෙකම එකට. ඊළඟට ඔයගලන්ගේ පළවෙනි ඇඟිල්ල තියන්න. උඩින්දලා ගයින කම්බි පහක් 1 2 3 4 5. මේ පස්වෙනි කම්බියේ පළවෙනි ෆ්‍රෙට් එක උඩින් තියන්න පළවෙනි ඇඟිල්ල. දැන් අර මම කලින් පාඩමේ කිව්වා වගේ මේ ඇඟිලි තුනම තද කරගෙන ගිටාරකේ මේ හෝල් එක ප්‍රදේශය හෝල් එකේ හරියින් ස්ට්‍රම් කරන්න. මේ A minor කියන කෝඩ් එක හොඳට තද කරගෙන මේ සවුන්ඩ් හෝල් එක ආශ්‍රිතව ඕගොල්ලෝ මෙහෙම ස්ට්‍රම් කරන්න. දැන් අපි බලමු D major කියන කෝඩ් එක ගිටාරකේ කොහොමද වාදනය කරන්න කියලා. D major කෝඩ් එක තියෙන්නේ ගිටාරකේ බලන්න 1 2 3 4. උඩ ඉඳලා ගයින කම්බි 4ක්. පළවෙනි කම්බිය, දෙවෙනි කම්බිය, තුන්වෙනි කම්බිය, හතරවෙනි. හතරවෙනි කම්බියේ දෙවන ෆ්‍රෙට් එකට තියන්න ඕලංගේ පළවෙනි ඇඟිල්ල තියලා තද කරන්න. ඊළඟට උඩ ඉඳලා පස්වෙනි කම්බියේ ගයින 1 2 3 4 5. පස්වෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට තියන්න ඕලංගේ තුන්වෙනි ඇඟිල්ල. ඊළඟ අන්තිම කම්බියේ නැත්තම් ඊ ෆස්ට් එකේ දෙවනි ෆ්‍රෙට් එකට තියන්න දෙවන ඇඟිල්ල. දැන් මේ බලන්න V අකුරක හැඩයක්. V shape එකක් තමයි එන්නේ. ඒතර මෙන්න මේ මම අල්ලන් ඉන කෝඩ් එක තමයි D major කෝඩ් එක කියලා කියන්නේ. දැන් මේ වගේම අපි මුලින් ඉගෙන ගත්ත කෝඩ් එකක් මතක් කරගමු. අපි මුල්ම පාඩමේ ඉගෙන ගත්ත G major එක ගුණන මතක ඇති. ඊළඟ අපි ඉගෙන ගත්ත E minor කෝඩ් එක ගුණන මතක ඇති. ඊළඟ අද පාඩමේ ඉගෙන ගන්න A minor එක දෙවෙනි ඇඟිල්ල, තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකේ, ඊළඟට තුන්වෙනි ඇඟිල්ල, ඊළඟ පළවෙනි ඇඟිල්ල නේද? ඒක තමයි A minor කෝඩ් එක. ඊළඟට අපි D major කෝඩ් එක දැන් ඉගෙන ගත්තා. පළවෙනි ඇඟිල්ල, දෙවෙනි ඇඟිල්ල, තුන්වෙනි ඇඟිල්ල ස්ට්‍රම් කරන්න D major. දැන් මම කෝඩ් හතරම ස්ට්‍රම් කරලා පෙන්නන්නම්. ඔයාලා හද ඉගෙන ගත්ත A minor කෝඩ් එක සහ D major කෝඩ් එක හොඳින් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම කලින් පාඩමේ ඉගෙන ගත්ත E minor සහ G major කෝඩ් දෙකත් හොඳින් ප්‍රැක්ටිස් කරලා මේ කෝඩ් හතරම එකට ප්‍රැක්ටිස් කරන්න පුහුණු වන්න. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.